අද මම රසවත් චිකන් කෙබබ් එකක් හදාගන්න හැටි තමයි මේ වීඩියෝ එකෙන් ගෙනාවේ. ඔයාලා මගේ වීඩියෝ වලට කැමති නම් subscribe එකක් දීලා bell එකක් ගහලා තියාගන්න අලුතෙන් එන වීඩියෝ බලන්න. මම මේ චිකන් කෙබබ් එක හදන්න මුලින්ම ලොකු බෝල් එකක් ගන්නවා. ඒකට යෝගට් ටිකක් දාගන්නවා. ඔයාලා කැමති ප්‍රමාණය ගන්න මේවා. මම මේ වෙලාවේ තන්දුරි කරි පවුඩර් එක දා ගන්නවා මේකට. චිකන් ටික කරි පවුඩර් එකත් මේකටම එකතු කර ගන්නවා. කහ කුඩු ටිකකුත් එකතු කරනවා. पैप्रिका पाउडर का तेज़ तो करने वा पैप्रिका पाउडर का मांटी का वैरी पूरा दागा अन्ने वा नूनू कुडू टीका को तेज़ तो करने वा मेटी को कोम होंदे टे मिक्स कर गाने वा मेविलावे ගෙදරකට අමුත් එක්ක එහෙම එන දවසකට එහෙම නැත්නම් පාටියක් එහෙම තියෙන දවසකට උනත් මේ වගේ චිකන් කෙබබ් එක හදලා වෙනසකටත් එක්ක තියෙනවා නම් කැම්මේසෙට ලස්සනයි. ඒ වගේම හරිම පහසුයි මේක හදා ගන්න. රසත් ඒ වගේම තියෙනවා. ගෙදර ආයට උනත් මේ වගේ කෑමක් ඉතින් හදා ගන්න එක හොඳයි. වෙනසකටත් එක්ක පොඩි ළමයි උනත් ආස කරනවා මෙහෙම කන්න. කඩෙන් ගන්නවට වඩා ගොඩක් හොඳයි ගෙදරම මේ විදියට හදා ගන්න එක පුළුවන් විදියට. මේ මිශ්‍රණයට මම ඔලිව් තෙල් ටිකක් එකතු කරනවා. ඔයාලට ඔලිව් තෙල් නැහැ නම් ඔයාලට කන්න ගන්න තෙල් එකක් පාවිච්චි කරන්න. මේ ටික හොඳට මික්ස් කරන්න. මේ මිශ්‍රණයට කපාගත් චිකන් ටික දානවා මේ වෙලාවේ. චිකන් ටිකක් දාලා ඉවරෙලා හොඳට කවලම් කරන්න ඕන. චිකන් කෙබබ් එක හදන්න ගත්තේ චිකන් බ්‍රෙස්ට් එක. චිකන් කටුත් එක්ක නම් ගන්න එපා චිකන් කෙබබ් එක හදන්න. චිකන් බ්‍රෙස්ට් එක නැහැ නම් කටු ටික අයින් කරලා චිකන් කෑලි ටිකක් ලොකෝට කපලා මේ විදියට අරගන්න. චිකන් කෑලි ගන්නකොට කුඩාවටම ගොඩක් කුඩාවට කෑලි කපා ගන්න එපා. මම මේ කපලා තියෙන සයිස් එකේ කෑලි නම් ගොඩක් හොඳයි. චිකන් හැම කෑල්ලකම මේ මිශ්‍රණය දැවටෙන විදියට හොඳට කවලම් කරන්න මේ වෙලාවේ. මේ වෙලාවේ මේ බලන්න මේ චිකන් හැම කෑල්ලකම වගේ හදාගත්ත මිශ්‍රණය හොඳට දැවටිලා තියෙන්නේ. මේ වගේ හොඳට මික්ස් කරගන්න. දැන් ඇති මේක මික්ස් කරා. මේක කවලම් කරලා ඉවර වුණායින් පස්සේ ක්ලීම් ෆිල්ම් එකකින් වහලා ෆ්‍රිජ් එකේ සාමාන්‍ය කොටසේ තියලා තියන්න පැය දෙක තුනක්. ඔයාලට ක්ලීම් ෆිල්ම් එකක් නැහැ නම් මොකක් හරි පියනකින් හරි වහලා තියන්න. මම මේක පැය 4කට විතර වගේ පස්සේ තමයි ගත්තේ. මේ චිකන් ටික ලොකු භාජනයකට දාගන්න ඕන. මට ලොකු බෝල් එකක් නැහැ. ඒ හින්දා ලොකු වළඳකට දාගන්නවා. මේ වෙලාවේ මේ මිශ්‍රණයටම කපාගත්ත තක්කාලි, බෙල් পেපර්, ලූණු දාලා කවලම් කරන්න ඕන නිසා තමයි මේ චිකන් මිශ්‍රණය ලොකු භාජනයකට මන් දාන්නේ. තක්කාලි ටික මේ වගේ කපාගෙන මම එකතු කරගන්නවා මේකට. මෙන්න මේ විදිහට තමයි මම කපාගත්තේ. තව මම කපාගත්ත ලුණු ටිකුත් මේ විදිහට එකතු කරගන්නවා. මේ බලන්න මම මේ විදිහට තමයි ලුණු අරගත්තේ. බෙල් পেපර් කොළ පාටයි කහ පාටයි තමයි තියුනේ මගේ ගාව. ඒවත් මේ වගේ කපාගෙන මේකට එකතු කරගන්නවා. ටිකල් ලොකු කෑලි තමයි මේ ඔක්කොම කපා ගත්තේ. ඊට පස්සේ මේ ඔක්කොම අර චිකන් එකත් එක්ක හොඳට මික්ස් කරනවා.
හැම එකේම මේ මිශ්‍රණය ගෑවෙන විදියට වගේ හොඳට මික්ස් කරනවා මේ වෙලාවේ ටික වේලාසන දැම්මේ නැති එක දැම්මනම් වතුර ගතිය උනන හින්දා බාබකියු ස්ටික් අරගෙන මෙන්න මේ විදියට එළවලු චිකනුයි මාරුවෙන් මාරුවට මේ විදියට ගහ ගන්නවා මෙහෙම හදාගෙන අවන් ට්‍රේ එකක් උඩ තියාගන්න මම අවන් ට්‍රේ එකට ෆොයිල් එකක් දාගත්තා මොකද සෝදන්න ගියන් පස්සේ අවන් ට්‍රේ එක හරි කරදරයි මෙහෙම ෆොයිල් එකක් දාලා නැතිනම් මම මේ ටික ඔක්කොම බබකියු ස්ටික් වල මේ විදියට ගහගත්තා දැන් මේ ටික අවන් එකේ දානවා මම විනාඩි 20ක් විතර මම මේක දාලා තියලා අවන් එකේ ගන්නවා උෂ්ණත්වය 200ට තියලා තියෙන්නේ මේ විනාඩි 20කට විතර පස්සේ මම මේක අනිත් පැත්ත හරවනවා යට පැත්ත තැඹිල නැහැ මෙන්න මේ විදියට හැම එකම අනිත් පැත්ත හරවන්න යටි පැත්ත උඩු පැත්තට එන විදිහට හරවන්න යටි පැත්ත තැඹිලා නැහැ දැන් මේ කයිමත් අවන් එකේ දාන්න ඕන තැඹෙන මේ ටිකත් ආයිමත් විනාඩි 20ක් විතර අවන් එකේ තියලා තමයි මම මේ ගත්තේ මම මේ චිකන් කෙබාබ් එක කන්න ගන්නේ නාන් එකක් නාන් එකට සලාද ටිකක් කැරට් ටිකක් මම මේ විදිහට තියා ගන්නවා एकट मम योगट सोसा कदल दागाणवा योगट सोसा हदागते यो प्लेन योगटे करगेन रतु मिरी कुड़ लुणु कुड़ टीका दालाकूडी हदागते चिकन केबाब टीका तीयनवा मेन मेवी अट इकूडी मायोनाइस टीका कुदाला खाणगाने हरिम रसाय मेवी अट මම මේ නාන් එකත් ගෙදරම තමයි හදාගත්තේ එච්චර අමාරු නැහැ හරිම පහසුවෙන් හදා ගන්න පුළුවන් මම ඔයාලට වෙනත් වීඩියෝ එකකින් නාන් එක හදන විදිය කියලා දෙන්නම් ඔයාලා කැමති විදියකට මේ චිකන් කෙබාබ් කැමට ගන්න පුළුවන් නාන් ඕනම නැහැ නැවතත් අපි අලුත් වීඩියෝ එකකින් හමු වෙමු සුබ දවසක් හැමෝටම